හරි. එහෙනම් සුබ සන්ධ්‍යාවක් හැම දිනාටම. අපිට Facebook Live එක පටන් ගන්න පුළුවන්. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රටේ ආර්ථිකය, ඔබේ ආර්ථිකයට බලපාන්නේ කොහොමද කියලා. තිලෝක සුබ සන්ධ්‍යාවක්. මම සුබ හිතන්නේ අපි සන්ධ්‍යා. යාළුව පොඩ්ඩ පොඩ්ඩ අපිට සම්බන්ධ වෙන ගමන් ඉන්නේ. ඒ අතරවාරයේදී අපේ ඉතුරු තව pages කීපයක් තියෙනවා. අපිට පුළුවන් ඒවටත් අපේ ලින්ක් එක ෂෙයා කරන්න. අපි එතකන් පොඩි වෙලාවක් ගමු. අපිට දැන් කීප දෙනෙක්ම සම්බන්ධ වෙලා ඉන්නවා තිලෝක. ඒ අතරවාරයේදී අපි ඉතුරු pages වලත් මේක ෂෙයා කරමු. එතකොට වැඩි දිනෙකට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අපි කෙටි වෙලාවක් තමයි මේ වැඩේ කරන්නේ. ඇත්තටම අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද රටේ ආර්ථිකය ඔබේ ආර්ථිකයට බලපාන්නේ කියලා. ඉතින් හැමෝම අපිට මේ දවස්වල ගොඩක් කට්ටි අහලා වෙනවා. දැන් මේ ඔයගොල්ලෝ හැමදෙස්සම ආර්ථිකය ගැන කතා කරනවා. මේ කතා කරාට මේක ඇත්තටම ගොඩ දාන්න පුළුවන්ද? එක එක ප්‍රශ්න අහනවා. නැත්තම් පාර්ට් ටයිම් වැඩ තියෙනවද මේ දවස්වල අපිට කරන්න? මේ වගේ එක එක දේවල් අහනවා හැමෝම එකතු වෙලා කොහොමද වැඩේ කරන්න කියලා. ඉතින් අපි හිතුවා අද ඒ ගැන කතා කරන්න. තිලෝක අපි වැඩේ පටන් ගමු. ඇත්තටම ලංකාවේ ආර්ථිකය ගැන මං හිතන්නේ හැමෝම දන්නවා, මුළු ලෝකෙම තත්ත්වය මොන වගේද කියලා. නමුත් මං හිතන්නේ හැමෝටම වැදගත් වෙන්නේ ලංකාවේ ආර්ථිකය තමන්ගේ ආර්ථිකයට බලපාන්නේ කොහොමද කියලා. රටේ ප්‍රශ්න තිබුණත් ඇත්තටම තමන්ට පොඩ්ඩක් ඉස්සරහට යන්න පුළුවන් වේද කියලා තමයි හැමෝම බලන්නේ. ඉතින් තිලෝක අපි එහෙනම් වැඩේ පටන් ගමු. තිලෝක කොහොමද මේ ප්‍රශ්නේ ගැන දකින්නේ? කොහොමද අපි වැඩේ ඉස්සරහට අරන් යන්නේ තිලෝක? අපි පොඩි හැඳින්වීමක් දීලා පටන් ගමු නේ. හරි. එහෙනම් තිලෝක පටන් ගන්න හැඳින්වීම දීලා පටන් ගමු අපි වැඩේ. මම කියන්නම් මේ මගේ කොහොමද එක්ස්පීරියන්ස් එක කියලා. දැන් මම විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් විදිහට කොයි විදිහටද මම මේ ප්‍රශ්නේ දකින්නේ කියලා. එතකොට දැන් මේ දැන් අපි මේ අර්බුදකාරී තත්වයක තමයි ඉන්නේ. එතකොට මේ COVID-19 වසංගතයත් එක්ක මම හොඳ දේවලුත් දකිනවා, නරක දේවලුත් දකිනවා. ඉතින් දැන් මම හොඳ කියලා පටන් ගත්තොත් එහෙම දැන් අපේ මේ ඔන්ලයින් ලර්නින් කියන දේ දැන් ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. දැන් අපේ යුනිවර්සිටිස් වලත් අපිට ඔන්ලයින් මාර්ගගත ක්‍රමයට තමයි මේ අධ්‍යාපනය සිද්ධ වෙන්නේ. එතකොට මේ අර බොහෝ අවස්ථාවලදී මේ සාම්ප්‍රදායික අධ්‍යාපනයේ ක්‍රමයක ඉඳලා අපි මේ මාර්ගගත අධ්‍යාපනයේ ක්‍රමයට යද්දී යම් කිසි ප්‍රමාදයක් ඇති වුණා කියලා මට හිතෙනවා. ඒත් මේ COVID-19 වසංගත කාලයේ අවස්ථාවක් කරගෙන අපි ඒ ඔන්ලයින් ක්‍රමයට ප්‍රවේශයක් ගත්ත එක ඉතාමත් හොඳ දෙයක් කියලා හිතනවා. ඊට පස්සේ මේ මම කිව්වොත් එහෙම ඒකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන එක ගැටලුවක් මම දකින විදිහට දැන් අපේ යුනිවර්සිටිස් අපේ විශ්වවිද්‍යාල ගත්තම ලංකාවේ නොයෙක් නොයෙක් ප්‍රදේශවලින් අපේ යුනිවර්සිටිස් වලට ළමයි යනවා. ඒත් ඇත්තටම ඒ හැමෝටම මේ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයට ප්‍රවේශය නැහැ. නොයෙක් නොයෙක් හේතු හඳා ඒ හේතු ඒගොල්ලන් ඉන්න ප්‍රදේශයේ යට්මන් දකින ඉතිරි අටිතල පහසුකම් වල දියුණුව මදිකම හඳ තමයි බොහෝ විට සිග්නල් නැහැ, කනෙක්ෂන් ප්‍රශ්න තියෙනවා. ඒ වගේ ප්‍රශ්න නිසා ඒ ළමයින්ට ප්‍රවේශ නැති එක ලොකු ප්‍රශ්නයක්. මේක මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් සිසු සිසුන්ට විතරක් නෙමෙයි, ඒක රටේ කියන්නේ පොඩි ප්‍රාථමික ශ්‍රේණි වල ගුරුවරුන්ට පවා මේ මුහුණ දෙවන ගැටලුවක්. තිලෝක දැන් මේ දවස්වල කැම්පස් වල කොහොමද එක්සෑම්ස් එහෙම ඔන්ලයින් ද තියන්නේ? සහ දැන් විශේෂයෙන්ම අවසන් වසරවල ඉන්න ළමයි ගොඩක් වෙලාවට අපි දන්නවා ජොබ් ඉන්ටර්විව්ස් වලට යනවා, රස්සාවල් හොයාගන්න බලනවා ඉවර වෙනවත් එක්ක, මේව නැත්තම් පිටරට විශ්වවිද්‍යාල වලට යන්න බලනවා. මම කැමති දැනගන්න ඇත්තටම කොහොමද ඒගොල්ලොන්ගේ තත්ත්වය? මොකද ඒකනේ රටේ ආර්ථිකය ඒගොල්ලොන්ට බලපාන විදිය කියලා කියන්නේ. කොහොමද ඒගොල්ලොන්ගේ තත්ත්වය? ඇත්තම දන්නත් ඔන්ලයින් එක්සෑම් තමයි දැන් මේ දවස්වල යන්නේ. අපේ යුනිවර්සිටි එකේ ටික කාලයක් ඒගොල්ලෝ අරගෙන ඒ දැන් අපේ මම කිව්වා වගේ ළමයින්ට ප්‍රශ්න තියෙනවා ඒ මාර්ගගත ක්‍රමයට ප්‍රවේශ වෙන්න. ඉතින් ඒ කරුණු ඔක්කොම ඒගොල්ලෝ තේරුම් අරගෙන ඒගොල්ලන්ටත් ගැළපෙන විදිහට ඔන්ලයින් එක්සෑම් සිස්ටම් එකක් ඩිවලොප් කරලා අපිට ලෙක්චර්ස් පවා දැන් සිද්ධ වෙන්නේ ඒ විදිහට. ඊට පස්සේ මම මේ අර රැකියා අවස්ථා ගැන කතා කරොත් එහෙම මේ දැන් මේ ගොඩක් ආයතන මේ දවස්වල මම දකින්න විදිහට රෙක්‍රූට්මන්ට් ෆ්‍රීස් එකක් තමයි මේ ඒ කියන්නේ ඒගොල්ලෝ අඩු වියදමින් කොහොම හරි ආයතනයේ
ක්‍රියාකාරකම් දිගටම කරගෙන යන්න තමයි බලන්නේ බොහෝ ආයතන. මොකද මේ අර්බුදකාරී තත්ත්වයක්. එතකොට හැමෝටම අපහසුයි. ඉතින් ඒ වගේ තත්ත්වයකදී මම දකින්න දෙයක් තමයි ඉතින් ඉස්සරහට ජොබ් ඔපෝචුනිටිස් රැකී අවස්ථා ළමයින්ට අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි මම දකින්න ලොකුම ප්‍රශ්නේ. පොදුලෝක ඇත්තට මම නම් මේක දකින්න ඇත්තරම මේ විශේෂයෙන්ම අපි සාමාන්‍ය කතාවක් තියෙනවානේ එක මොනවාද පොඩි පොකුණක ලොකු මාළුවෙක් වෙන එක හොඳයි කියලා ලොකු පොකුණක පොඩි මාළුවෙක් වෙනවට වඩා. ඉතින් දැන් මේ රටේ ආර්ථිකය කියන එක ඇත්තරම ඇවිල්ලා අපි කියන්නේ මේ පොකුණේ සයිස් එක තමයි රටේ ආර්ථිකය කියලා මට හිතන විදිහට මේක පැහැදිලි කරන්න පුළුවන්. මොකද පොකුණ ලොකු වෙනවා කියලා කියන්නේ අපිට තියෙන අවස්ථා වැඩි වෙනවා, අපේ මාළුවගේ සයිස් එක ලොකු වුණත් පොඩි වුණත් අපිට තියෙන ඔපචුනිටීස් ප්‍රමාණය කියලා අපි කියන්නේ. රස්සාවල් ගත්තොත් රස්සාවල් තියෙනවා. එතකොට ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන් පොකුණ ලොකුයි නම්. හැබැයි දැන් මේකට මම උදාහරණයක් දෙන්න පුළුවන්. දැන් ගොඩක් දෙනෙක් කැමති ලංකාව අපි හැමදෙස්සෙම කියනවා සිංගප්පූරුව වගේ කරන්න ඕනේ, ඔස්ට්‍රේලියාව වගේ කරන්න ඕනේ කියලා. දැන් ඇත්තටම මේ ඔය 2017 වගේ කාලේදී අපි ධන තොරතුරු බැලුවාට පස්සේ දැන් ලංකාව වර්ධනය වෙමින් යන වේගයක් තියෙනවා නැති ලෝක. ඒ වේගය අනුව ගියාට පස්සේ අපි ඇත්තටම සිංගප්පූරුව බවට පත් වෙන්න තිබුණේ අපි ඒ ගියපු වේගෙන් ගියා නම්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය ටිකක් බර වචනෙන් කියනවා නම් ආර්ථික වර්ධනය 5.8% වගේ ගියා නම් අපි ඒ ගියපු වේගෙන් ගියා නම් අපි සිංගප්පූරුව වෙන්න තිබුණේ. ඒ කියන්නේ සිංගප්පූරුව අද තියෙන තත්ත්වය බවට පත් වෙන්න තිබුණේ 5.8කින් ගියා නම් 2060 දී. ඒ කියන්නේ තව අවුරුදු 40කින්. අද තියෙන සිංගප්පූරුව බවට පත් වෙන්න සිංගප්පූරුව පහු කරන්න නෙවෙයි. අද තියෙන සිංගප්පූරුව බවට පත් වෙන්න තිබ්බේ 2060 දී. 5.8කින් ගියා නම්. හැබැයි දැන් ගිය අවුරුද්දේ අපි ගියේ ඍණ 3.8කින්, ඊට කලින් අවුරුද්දේ 2.3කින්. ඒ කියන්නේ අපි ඒ ස්පීඩ් එකෙන් ගියේ නෑ. අඩුම තරමේ අපිට ඒ ගියපු ස්පීඩ් එකෙන්, ඒ කියන්නේ 5.8කින් ගියා නම් අපිට මැලේසියාව වෙන්න තිබුණේ. මම හිතන්නේ ලංකාවේ ගොඩක් කට්ටිය මධ්‍යම පාන්තිකයෝ සංචාරවලට මැලේසියාවේ ගිහිල්ලා තියෙනවා, ඉන්ෂුරන්ස් වලින් දිනලා මැලේසියාවේ ගිහිල්ලා තියෙනවා. මැලේසියාව වෙන්න, ඒ කියන්නේ මැලේසියාව අද තියෙන තත්ත්වේ බවට පත් වෙන්න තිබුණේ 2031 දී. ඉතින් කවුරුත් මේක වරදවා ගන්න ඕනේ නැහැ. මේ මැලේසියාව අද තියෙන තත්ත්වේ කියලා කියන්නේ මේ මැලේසියාවම කරන්න හදනවා කියලා. නමුත් ඒක තමයි අපේ තිබ්බ තත්ත්වය. ඒතකොට දැන් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්න තමයි මේක අපිට බලපාන්නේ කොහොමද කියලා. අපිට ප්‍රගීත් මතුශාන් කමෙන්ට් එකකුත් දාලා තිනවා ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන්ට ඔන්ලයින් ක්‍රමය ඔහොම බලපානවා නම් සාපේල උසස් පෙළ දරුවන් ගැන කවර කතාවද කියලා. ඉතින් අපි ඒක ගැනත් කතා කරන්න ඕනේ. ඉතින් ඇත්තටම දැන් ලංකාවේ කට්ටියට තියෙන ප්‍රශ්නේ තමයි මගේ ඉන්ක්‍රිමන්ට් එක ගන්න පුළුවන් වෙයිද, මගේ ප්‍රමෝෂන් එක රස්සාවල් කරන කට්ටියට මගේ මේ ප්‍රමෝෂන් එක ගන්න පුළුවන් වෙයිද, නැත්නම් මගේ ආදායම ගන්න පුළුවන් වෙයිද, මගේ පඩිය පොඩ්ඩක් වැඩි වුණ නැත්නම් මට ගෙදර හදන්න ලෝන් එක ගන්න පුළුවන් වෙයිද, ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා ලංකාවේ කට්ටියට. ඉතින් අපේ ආර්ථිකය නැත්නම් අපේ මේ ආර්ථිකය හැකිරෙනවා කියලා කියන්නේ මට හිතන විදිහට අපිට ඒ තියෙන අවස්ථා ප්‍රමාණය අඩු වෙනවා. ඒක එක පැත්තක්. අනිත් පැත්තෙන් තියෙන ප්‍රශ්න තමයි දිරෝක මේ ආර්ථිකයේ අවස්ථා අඩු වෙනවා කියලා කියන්නේ. දැන් ගොඩක් කට්ටිය හිතනවා, සමහර කට්ටිය හිතනවා අයියෝ මට මේ ඉන්ක්‍රිමන්ට් එකක් හම්බුණානේ, මගේ ආදායම වැඩි වුණානේ, මේ මට සල්ලි හම්බුණානේ, මේ ප්‍රශ්න මෙහෙම වහලා තිබුණත් මගේ ආදායම වැඩි වුණානේ කියලා. ඉතින් ගොඩක් කට්ටිය ලංකාවේ කට්ටිය මේ බලන්නේ ආදායම රුපියල් වලින්. නමුත් ඇත්තරම දැන් ප්‍රශ්නේ තියෙන්නේ මට පේන විදිහට අපේ පවුල්වල හැමෝම පිට රටක කවුරු හරි කෙනෙක් ඉන්නවා. මේ මැද පෙරදිග හරි ඔස්ට්‍රේලියාවේ හරි අපේ යාළුව රට ගිහිල්ලා ඉන්නවා. ඒගොල්ලෝ එහි ඉගෙන ගන්නවා, රස්සාවල් කරනවා. ඒ නිසා මේ අපි මේක බලන්න ඩොලර් වලින්. දැන් රුපියල් වලින් අපේ ආදායම වැඩි වුණාට ඩොලර් වලින් වැඩි වුණාද කියලා බලන්න ඕනේ. දැන් ඩොලර් වලින් වැඩි වුණාට පස්සේ තමයි අපිට පොඩ්ඩක් මේක තේරෙන්නේ. දැන් 2017 අපේ අපි කියනවා මේ ඒක පුද්ගල දලදේශීය කෙනෙක් ලබනපු නිෂ්පාදනය කරපු ප්‍රමාණය ඩොලර් 4077යි. 2018 වෙද්දී ඕක පොඩ්ඩක් ඩොලර් 3කින් වැඩි වුණා 4080 වෙනකන්. 2019 දී ඕක ඩොලර් 200කින් විතර පල්ලෙහාට වැටුණා ඩොලර් 3853ට. 2020 වෙද්දී ඕක තවත් ඩොලර් 200කින් විතර පල්ලෙහාට වැටුණා ඩොලර් 3679ට. ඉතින් ඒ කියන්නේ ලෝකෙත් එක්ක බැලුවාට පස්සේ අපේ ආදායම එන්න එන්න අඩු වෙනවා. ඒකේ තේරුම අපේ ජීවන මට්ටම අඩු වෙනවා කියන එක. ඉතින් ඒක තමයි තිලෝක මට මූලික වශයෙන් කියන්නේ මේ අපි
රටේ ආර්ථිකයට වදිනවා කියලා කියන්නේ අපේ පොන්ඩේගේ සයිස් එක පොඩි වෙනවා කියලා කියන්නේ අපේ ආර්ථිකයත් අනිවාර්යයෙන්ම වැඩෙනවා. මම ප්‍රගීත් අහලා තියෙනවා මේ වෙලාවේදී රජයට බැරි ඒ සඳහා ඇයි යම් ආයෝජනයක් කරන්න ප්‍රාඩු 227ක් ගේන්න පුළුවන් නම් ඇයි අධ්‍යාපන අමාත්‍යාංශයේ නිහඬ කියලා. මම කැමති තිලෝකගෙන් දැනගන්න අධ්‍යාපනය ගැන ගොඩක් අහන ඉන්න. දැන් තිලෝක ඇත්තටම මේ ප්‍රගීත් අහලා තියෙනෙත් ඔන්ලයින් ක්‍රමය මේ උසස් පෙළ සාපෙළ දරුවන්ට කොහොමද බලපාන්නේ කියලා. දැන් ඕගොල්ලෝගේ කොහොමද තිලෝක ඔන්ලයින් එක්සෑම්ස් කරන්නේ? ඒ කියන්නේ ඕපන් බුක්ද නැත්නම් කලින් තිබ්බ ක්‍රමය වෙනස් කරා කියලා දැනුවත් කිරීමක් කරාද? කොහොමද ඇත්තටම මේක වෙන්නේ? ඔව් ඇත්තටම මේ දනනාත් දැන් අපේ මුලින්ම දැන් මේ කෝවිඩ් වසංගතයට කලින් අපේ හැම එක්සෑම් එකම දැන් මගේ ෆැකල්ටි එකේ හැම එක්සෑම් එකම පැවතුනේ අපි යුනිවර්සිටි එකට ගිහිල්ලා ක්ලෝස් බුක් එක්සෑම්ස් තමයි ගොඩක් වෙලාට තිබ්බේ. ඊට පස්සේ මේ කෝවිඩ් වසංගතයත් එක්ක අපි ඕපන් බුක් එක්සෑම්ස් වලට මාරුණා. ඒ කියන්නේ අපිට ඔන්ලයින් අපිට පෝර්ටල් එකක් තියෙනවා. ඒගොල්ලන් අර සාමාන්‍ය විභාගයක් සිද්ධ වෙන විදිහටම රෙකෝඩින් එකක් අප්ලෝඩ් කරනවා විනාඩි මේ කීපයකට කලින්. ඒ රෙකෝඩින් එකේ කියනවා කවුද දැන් ඉන්න එක්සෑම් සුපර්වයිසර්ස්ලා මේ සබ්ජෙක්ට් එක තමයි කියලා. අර සාමාන්‍ය අපි එක්සෑම් හෝල් එකට ගිහිල්ලා අර අපිට තියෙන එක්ස්පීරියන්ස් එක ඒ විදිහට ඒගොල්ලන් ඒක ඒක කොහොම හරි ඒක ලබා දෙන්න සලස්වනවා. ඊට පස්සේ ඒගොල්ලන් අපිට එක වෙලාවකදී මේ සිස්ටම් එකට පේපර් එක අප්ලෝඩ් කරාට පස්සේ අපි ඒක ඩවුන්ලෝඩ් කරලා අපි හරි අපිට දීලා තියෙනවා වෙලාවක්. ඒ වෙලාව ඇතුළත අපි පේපර් එක ලියලා නැවත පෝර්ටල් එකට අප්ලෝඩ් කරන්න ඕනේ. ඒක තමයි දැන් අර මම කිව්වා වගේ තව දෙයක් තමයි මේ මම කිව්වා අර ළමයින්ට මේ ඔන්ලයින් ක්‍රමයේ සමහරක් අයට අපහසුතාව තියෙනවා කියලා සිග්නල් වගේ. එතකොට දැන් අපේ මගේ ෆැකල්ටි එකෙන් තේරුම් අරගෙන තියන්නේ එතකොට අර ටයිප් කරද්දි සමහරක් විට කනෙක්ෂන් ඉෂුස් සඳහා ඒක මැද්දේ ස්ටක්ස් වෙන්න පුළුවන්, ඒ වගේ දේවල් තියෙන පුළුවන්. එතකොට ඒ වගේ අවස්ථාවලදී ඒගොල්ලෝ කියන්නේ අපිට පේපර් එක ඩවුන්ලෝඩ් කරලා අපිට අතින් ලියන්න පුළුවන්. ලියලා අපි අපේ දැන් තාක්ෂණයේ දියුණුයි. එතකොට ස්කෑනර්ස් එක ෆෝන් එකට දාගන්න පුළුවන්. ඒ වගේ ස්කෑන් කරලා අපි පේපර් එක අප්ලෝඩ් කරනවා. ඒක තමයි දැන් අපේ මගේ පීටේ පවතින තත්ත්වය. ඒ විදිහ තමයි ඒගොල්ලෝ හැමදේම කන්සිඩර් කරලා තමයි ඒක ඩිවලොප් කරලා තියෙන්නේ. මම ඇත්තටම ඒක ගැන සතුටු වෙනවා හැමෝටම. මොකක්වත් නැති වෙලා නිකන් කැම්පස් එක වහලා වගේ තියෙනවා ඉක්මනට ඔහොම හරි කරන එක ලොකු දෙයක් නේද? රස්සාවල් කොහොමද තිලෝක? දැන් මම දන්නවා ගොඩක් මම ඉඳලා මම අපි විශ්වවිද්‍යාලන කාලෙත් නිතරම බලන්නේ අන්තිම කාලෙ වෙද්දි මොකද ලංකාවේ කොහොමද විශ්වවිද්‍යාලවල ගන්නෙත් පරක්කු වෙලා ගෙවල් වලින් නිතරම කකා බිබී ඉන්නත් බෑ. ඒ නිසා ඉක්මනට ජොබ් එකකට යන්න. කොහොමද ඇත්තටම දැන් තිලෝකගේ යාළුවන්ගේ සීනියර් බැච් මේට්ස් ලාගේ தත් කොහොමද මේ රටේ ආර්ථිකය බලපාලා තියෙන්නේ? කොහොමද ඔයගොල්ලෝගේ ආර්ථිකයට සහ රස්සාවල් වලට? රස්සාවන් වල මම අර කලින් කිව්වා වගේ ඉතින් සමහරක් ආයතන වල රෙක්‍රූට්මන්ට් ෆ්‍රීස් කියන එක තියෙනවා. එතකොට අලුතෙන් අයව ගන්නෙ නැහැ. ඒත් එක්කම මම දකින්න දෙයක් තමයි දැන් අලුත් එක එක ආයතන වල මේ වර්චුවල් ඉන්ටර්න්ෂිප්ස් එහෙම දෙන්න පටන් ගන්න තියෙනවා. ඒ කියන්නේ ගෙදර ඉඳන් ඒගොල්ලන්ට වැඩ කරන්න පුළුවන්. එතකොට මීටින්ග්ස් තියෙනවා කාලෙන් කාලෙට. ඒ වගේ අලුත් සිස්ටම්ස් මේ එක එක ආයතන වලින් ඩිවලොප් කරලා තියෙනවා. එතකොට මේ දවස්වල දැන් අපි ලෙක්චර්ස් එක සමහරක් වෙලාවට අපිට අපහසුයි. මුළු දවස පුරාවටම වැඩ කරන්න අමාරුයි. මොකද අපේ ලෙක්චර්ස් තියෙන වෙලාවලට අපි ඒකට මේ සම්බන්ධ වෙන්න ඕනද? එතකොට ඒ වගේ අවස්ථාවල ඒගොල්ලන් අර ෆ්ලෙක්සිබල් විදිහට ඒ වගේ එක එක සිස්ටම්ස් ඩිවලොප් කරලා තියෙනවා. ඒත් එක්කම ඉතින් අර රැකියා අවස්ථාවල මම හිතනවා මේ පොඩි ප්‍රශ්නයක් ඉස්සරහට එයි කියලා. මොකද මුල ඉඳන් අර මේ අර්බුදකාරී තත්ත්වයත් එක්ක මම කලින් කිව්වා වගේ ආයතන වලට අලුතෙන්ම කට්ටිය වඩන් මුල ඉඳන්ම ට්‍රේන් කරන්න ලොකු වියදමක් යන හන්ද සමහරක් විට ඒ වගේ ප්‍රශ්න ඇති වෙයි කියලා මට හිතෙනවා. දැනට මගේ වයසේ අය ගොඩක් ඉතින් ඉන්ටර්න්ෂිප්ස් වල තමයි ඉන්නේ. එතකොට ඒගොල්ලන්ට නම් එහෙම ලොකු ගැටලුවක් මේ දවස්වල නෑ කියලා තමයි මම දකින්නේ මගේ යාළුවන්ගේ අතරේ. හරි. මට ඇත්තටම මේකට එකතු කරන්න තියෙන්නේ දැන් ගොඩක් විශේෂයෙන්ම දරුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද දැන් මේ අතරදී අපේ අපේ අනාගතය හදාගන්නේ කියලා. ඉතින් මේ තියෙන ටිකක් අවස්ථා කිහිපයක් ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම පිටරට විශ්වවිද්‍යාලවලිනුත් මම දැක්ක ඔන්ලයින් ක්‍රමයට ඉතාමත්ම පහසු මිලට මේ කෝසස් එහෙම දැන් අලුතෙන් දාලා තියෙනවා. මම හිතන්නේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් MIT එකෙන් ඒවයිනුත් දාලා තියෙනවා. ලංකාවේ ඉඳලම කරන්න පුළුවන්. ඒකෙන් විශාල සේවයක් කියන්නේ මොකද එහෙ ගිහිල්ලා ටියුෂන් ෆීස් කියවාගෙන නැවතිලා කරන්න ඕනේ නැහැ. මෙහි ඉඳලා ඒකම කරන්න පුළුවන්. ඒ වගේ මම දැක්ක සමහර ඇත්තරම මේ විශ්වවිද්‍යාලවලට එහෙ තේරිච්ච ළමයින්ටත් එහෙ ඇත්තරම ගිහිල්ලා ඒ කියන්නේ එහෙ විශ්වවිද්‍යාලයට අනුයුක්ත වුණත් ස්කෝලර්ෂිප් එකක් අරන් එහෙ ගියත් ඇත්තරම එහෙ තාමත් යන්නේ සමහර විශ්වවිද්‍යාලවල ඔන්ලයින්.
ඉතින් ඒ නිසා ඒ සමහර ළමයි ඇත්තටම ලංකාවට ආවා මොකද මෙහි ඉඳනත් ඔන්ලයින් කරන්න පුළුවන් මොකද එහේ නිකන් කෑමට බීමට නවාතැන් වලට වියදම් කරනවට වඩා මෙහි ඉඳන් යන එක කරන එක හොඳ නිසා ඉතින් ඒ වගේ අවස්ථා කීපයකුත් තියෙනවා මං හිතන්නේ මේ වගේ කාලවල වලදී විශේෂයෙන්ම ශිෂ්‍යයන්ගේ පැත්තෙන් නම් මට හිතෙන්නේ හොඳම දේ තමයි තමන්ගේ අධ්‍යාපනයට ආයෝජනය කරන එක ඉතින් ඒකත් මම දන්නවා ප්‍රශ්න ගොඩක් තියෙනවා අපි දැන් අපි කතා කරන්නේ එක ස්තරයක් ගැන විතරයි ඔන්ලයින් තියෙනවා නම් ඉන්ටර්නෙට් තියෙනවා නම් ඒ වගේ දේවල් කරන්න පුළුවන් ඉතින් අර මම දැක ටීවී එකේ එහෙම පෙන්නනවා මේ ළමයි ගස් උඩ නැගලා වහලවල උඩ නැගලා තමයි ඔන්ලයින් මේ ඩේටා ටික මේ ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙන ට්‍රයි කරන්නේ ඉතින් ඒ වගේ කට්ටියට ඒක කරන්න අමාරු බව තේරෙනවා නමුත් යමක් කමක් කරගන්න පුළුවන් නම් මම හිතන්නේ මේ වෙලාව හොඳම වෙලාව අධ්‍යාපනයට ආයෝජනය කරගන්න අනිත් පැත්තෙන් රටේ ආර්ථිකය තමන්ගේ ආර්ථිකයට බලපාන අනිත් ක්‍රමය තමයි විශේෂයෙන්ම මට හිතෙනවා මේ දැන් අපි බොහෝ වෙලාවට සංසන්දනය වෙනවා මම කලින් කිව්වා වගේ අනිත් රටවල් එක්ක අනිත් එක මම හිතන්නේ අපි කරගත් අපේ කියන්නේ අපි මේ ප්‍රශ්නේ මුලින් දැක්කේ ඇමරිකාවේ සෑහෙන ප්‍රමාණයක් මැරෙනවා මේ ඒ නිසා ලංකාවේ මැරෙන්නේ නැහැ එහෙම විදියකට අපි දැක්කේ මේකෙන් අපි ඉස්සරහට ආවා කියලා. ඇත්තට මේ දවස්වල අපි සෑහෙන ඒ රටවල් වලට සාපේක්ෂව ඉස්සරහින් හිටියා. නමුත් මට හිතෙන්නේ අපි මේකේ මේ ආර්ථික ප්‍රශ්නේ දුරදිග බැලුවේ නැහැ. ඒ නිසා අපි විශේෂයෙන්ම ඒ පළවෙනි අධ්‍යයනයේදී අපි යම්කිසි ප්‍රමාණයකට මුළු ලෝකෙම වහගෙන ගියපු කාලයේදී මුළු ලෝකෙම මේකට පළවෙනි අවස්ථාවේදී මුහුණ දීමේදී මම හිතන්නේ ලංකාව ඒකට සාර්ථකව යම්කිසි විදියකට මුහුණ දුන්නා. හැබැයි අපි එතනින් එහාට දෙවනි ඒ කියන්නේ මේක මීටර 400 රිලේ රේස් එකක්නේ. පළවෙනි මීටර 400 මුළු ලෝකෙම මේක අලුත් අයියෝ රටවල් වහනවා එහෙම වෙද්දී පළවෙනි 400 ගානට දුවාගත්තා. දැන් දෙවනි 400 තමයි වැක්සින් 400. ඒ කියන්නේ වැක්සින් වලින් මේක ගොඩ දා ගන්න 400. ඉතින් එතකොට වෙච්ච දේ තමයි වැක්සින් 400 දී අපි පෙරදුනා කියලා තමයි මට හිතෙන්නේ. මොකද දැන් ලෝකේ අනිත් රටවල් ඒගොල්ලෝ විවෘත කරගෙන යන්නේ. දැන් මේ ලොක්ඩවුන් එකකට සමහර රටවල් ගිහිල්ලා තිබුණාට ලෝකේ අපිත් එක්ක තරඟ කරන අනිත් රටවල් විවෘත වෙලා අපි ඒගොල්ලෝ සංසන්දනය වෙනවා. දැන් මගේ යාළුවෙක් කියනවා නව සීලන්තේ ඒගොල්ලෝ කියනවා මාස්ක් එකක්වත් දාන්න ඕනේ නැහැ කියලා. පොදු තැනකට බස් එක යනවා නම් දාන්න ඕනේ. නැත්තම් පාරේ පාක් එකේ යද්දි මාස්ක් දාන්න ඕනේ නැහැ. ඒ කියන්නේ දැන් ඒ රටවල් නැවත විවෘත වෙලා වැක්සින් ගහගෙන ඉස්සරහට යන කාලේ. ඒතකොට එතනදී අපිට මං හිතන්නේ අපි ඒ 400 හරියට දුවාගත්තේ නැහැ. ඒ නිසා දැන් අපිට මට හිතෙනවා ගොඩක් ලංකාවේ ඉන්න කට්ටිය විශේෂයෙන් පිට රටවල් වලට යන්න ඒවා ඉගෙන ගන්න යන්න වගේ දේවල් ගැන සලකලා බලයි. නැත්තම් පදිංචියට යන්න සලකලා බලයි. මොකද ලංකාවේ ආදායම අඩු වෙන නිසා. අනිත් එක ලංකාවේ ගොඩක් කට්ටිය කියන දේක් තමයි මට හිතෙන විදිහට අර ජීවන මට්ටම ආදායමට වඩා ජීවන මට්ටම හරිම හොඳ නැහැ. මොකද දැන් අපි හිතමු අපි වාහනයක් ගත්ත කියලා. වාහනයක් ගත්තත් පාරට දැම්මට පස්සේ වාහනේට යන්න බෑ. ඉතින් මොකටද වාහනයක් ගත්තු එකේ තේරුම් මොකද? මොකද කවුරු හරි ලොකු ආයෝජනයක් කරලා වාහනයක් ගන්නවා. ඒ වාහනේ පාරට දැම්මට පස්සේ කිලෝමීටර් 10ක් යන්න පැයක් පැයකමාරක් යනවා. එතකොට නිකනුත් තෙල් පුච්ච ගන්නවා. විශාල වියදමක් කරලා වාහනේ ගත්තට ඉස්සරහට යන්න බෑ. එතකොට අර ජීවන මට්ටම කියන එක සෑහෙන පල්ලෙහාට වැටලා තියෙන්නේ මේ අපිට සල්ලි ලැබුණා කියන ප්‍රශ්නේ තියෙනවා. අපෙන් මේ රුමේෂ් අහලා තියෙනවා මේ සිදුවන උද්ධමන ඉදිරි මාස කිහිපයට බල කොහොම බලපායිද කියලා. ඇත්තටම රුමේෂ් දැන් මේ මේකට දෙන්න තියෙන උත්තරේ තමයි දැන් මහ බැංකුවේ දෙන දත්ත අනුව අපේ උද්ධමනය එච්චර වැඩි වෙන්නේ නැහැ. ඒකට කාට හරි තර්ක කරන්න බලව මහ බැංකුව මේ බොරු කියනවාද එහෙම කියලා. ඒත් මං හිතන්නේ මහ බැංකුව මේ උද්ධමනය බලන්නේ තෝරගත්තු භාණ්ඩ හා සේවා කිහිපයක මිල උඩ යට පහළ යන එක අනුව. ඉතින් ඒ අනුව අපේ උද්ධමනය වැඩි වෙන්නේ නැහැ. නමුත් මං හිතන්නේ මේ උද්ධමනය දැන් මිනිස්සුන්ගේ ජනතාවගේ මේ ජීවන රටාව වෙනස් වෙලා අනිත් එකේ උද්ධමනය කියන එක බලන්න මේ සාමාන්‍ය ආහාර වර්ග ඒ වගේ කාණ්ඩ කීපයක් තියෙනවා. නමුත් දැන් ඉතින් මධ්‍යම පාන්තිකයෝ විශාල වශයෙන් මේ ජීවන රටාවෙන් ඔබ්බට කියලා. ඒ නිසා අනිවාර්යෙන්ම මං හිතන්නේ මහ බැංකුවෙන් කියන උද්ධමනයට වඩා යම්කිසි වෙනසක් තියෙනවා ඇත්තරම සමාජයේ ඉන්න මිනිස්සුන්ට මේක දැනෙන විදිය. නමුත් උද්ධමනය මහ බැංකු වාර්තාවලට අනුව වැඩි වෙලා නැහැ. නමුත් මං හිතන්නේ ජනතාවගේ ජීවන බරට මේක විශාල වශයෙන් දැනෙනවා. එහෙම වුණාට පස්සේ මේක බලපාන විදිය තමයි විශේෂයෙන්ම එක පැත්තකින් වියදම වැඩි වෙනවා කියලා කියන්නේ තව පැත්තකින් ඒ කියන්නේ එක්කෙනෙක්ගේ වියදමක් කියලා කියන්නේ තව කාගේ හරි ආදායමක්. දැන් මම තිලෝක ඔන්ලයින් යනවා කියලා කියන්නේ කවුරු හරි ඩේටා දුන්නා කම්පැනි එකක ආයතනයක ආදායමක් බවට පත් වෙනවා. ඒ වගේම තිලෝක හිතනවා නම් දැන් ඉතින් මට විශ්වවිද්‍යාලයකට යන්න බෑ මම මොනවා හරි රස්සාවක් කරනවා කියලා තව කාගේ හරි ආදායම පුද්ගලික විශ්වවිද්‍යාලයක හරි කාගේ හරි ආදායම අඩු වෙනවා. ඉතින් මේ ජනතාව වියදම් කරන්න නැති වෙද්දී ඒක අනිවාර්යයෙන්ම තව කට්ටියගේ ආදායමට බලපානවා. ඉතින් රුමේෂ්ගේ ප්‍රශ්නට දෙන්න තියෙන උත්තරේ තමයි මේ වෙලාවේ
අංකයක් විදියට දල උද්ධමනය වැඩිවීමක් විශාල වශයෙන් නැහැ 100ට 10කට අඩුවෙන් තියෙන්නේ. නමුත් ජීවන වියදම වැඩි වෙනවා. ඉතින් ජීවන වියදම වැඩි වෙනවා කියලා කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට තමයි පාර වදින උදාහරණයක් විදියට අපි ටේලර් කෙනෙක් ගාවට කියලා ඇඳුමක් පහනවා නම් ඒක මහණ එක අපි කල් දානවා. සැලුන් එකට යනවා නම් ඒක කල් දානවා. බාවර් කෙනෙක් ගාවට මාසෙකට සැරයක් නම් යන්නේ මං හිතන්නේ කොණ්ඩේම කපනවා. නමුත් පොඩ්ඩක් සතියක් හරි දෙයක් හරි ඕක පහු කරනවා. ඉතින් ඕක දැනෙනවා පල්ලෙහා ඉන්න හැමෝටම. ඒක තමයි දාලා තියෙන්නේ. මම හිතන්නේ රුමේෂ් කියලා දෙනවා you can't trust CBSL කියලා දාලා තියෙනවා. මම හිතන්නේ ඕවා ගැන වැඩි අපි කතා කරන්න යන්න හොඳ නැහැ. කතා කරන්න ඕනේ. මම තව එක දෙයක් අර මේකතු කරන්න කැමතියි. මේ දන්නවත් කියපු කතාවට දැන් අපේ රටේ අර ආර්ථික සංවර්ධනය කියලා බොහෝ දෙනා හිතන්නේ මේ GDP එක වැඩි කරන එක කියලා. එනවාට ඇත්තටම බැලුවොත් මේ ආර්ථික සංවර්ධනය කියන්නේ GDP එක වැඩි කරන එක විතරක් නෙමෙයි, GDP එක වැඩි කරන ගමන් මිනිසුන්ගේ ජීවන තත්ත්වය නංවන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ දරිද්‍රතාවයෙන් පෙළෙන අයව එතනින් එළියට ගන්න කොහොමද කියන එක තමයි ඇත්තටම ආර්ථික සංවර්ධනය. හරි ආර්ථික සංවර්ධනය කියන්නේ. එතකොට මම හිතන විදිහට ඒක කරන්න එක විදිහක් තමයි මේ රැකී අවස්ථා ජනිත කරන එක. ඒක මම කියන්නේ මේ ගවර්න්මේන්ට් රජයෙන් රැකී අවස්ථා දෙන්න ඕනේ හැම වෙලාවෙම හැම කෙනාටම රජයෙන් රැකියා දෙන්න ඕනේ එහෙම නෙමෙයි. අපිට හැකියාව තියෙන්න ඕනේ අපේ රටට පෞද්ගලික අංශයත් එක්ක එකතු වෙලා පිට රටේ ඉන්න ආයෝජකයන් සමඟ අපිට ගෙන්නලා එතකොට අලුත් රැකියා ජනිත කරවන්න. මොකද උදාහරණයක් විදියට ගත්තාම දුප්පත් මිනිස්සෙක් ගත්තොත් ඔහුට මේ තියෙන එකම ධනය තමන්ගේ ශ්‍රමය. එතකොට තමන්ගේ ශ්‍රමය යොදවන්න අවස්ථාවක් අපි ඇති කරගන්න. ඒ තුලින් තමයි මම හිතන්නේ අපිට ආර්ථික සංවර්ධනයේ කියන දේ හරියටම ළඟා කරගන්න හැකියාව ලැබෙනවා. පොදිලෝක අපිට කමෙන්ට්ස් උත් හම්බ වෙනවා අපේ chat box එකේ. අපිට ඉන්ෆාන් කියලා තියෙනවා ඉංග්‍රීසියෙන් දාලා තියෙන මේක හරය තමයි. ඇත්තටම මේ අපේ අපේ කරන පද්ධතියකට වඩා යුනික් කරන්න ඕනේ, ඩිජිටලයිස් කරන්න ඕනේ කියලා මම හිතන්නේ. දැනට මේකට වැඩසටහනක් යනවා පවතින අධිකරණ අමාත්‍යතුමා යටතේ. මම හිතන්නේ තිලෝකත් නීති ශිෂ්‍යාවක් ඒ හින්දා තිලෝකත් යම් ප්‍රමාණයක් මේක දන්නවා ඇති. කොහොම වුණත් මම හිතන්නේ අධිකරණ පද්ධතියේ විශාල ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපි දන්නවා සාමාන්‍ය ඉඩන් අඩුවකට අහු වෙනවා කියලා කියන්නේ අපි කියන්නේ පෙර පවක් කියලා. මේ මොකද ඕක විසඳ ගන්නත් බෑ නිකන් නීතිඥයන්ට. මම හිතන්නේ තිලෝකල වගේ කට්ටියට හොඳ වෙයි නීතිඥෙක් වුණාට පස්සේ. නමුත් හැම දිනෙකම කියන දෙයක් තමයි මේ සල්ලි වියදම් කරනවා විතරයි මේක කරගන්න අමාරුයි කියලා. ඉතින් අනිවාර්යයෙන්ම අධිකරණ පද්ධතිය වෙනස් වෙන්න ඕනේ. මම හිතන්නේ ඉර්ෆාන් කියන එකත් එක්ක මාත් එකගයි මේ ආණ්ඩුව ඇවිල්ලා මූලික කාර්යය වෙන්න ඕනේ අධිකරණය සහ නීතිය ස්වාධිපත්‍ය වගේ රකින්න එක. මොකද පුද්ගලික අංශය මේ මේකට සෑහෙන දුරට අනුගත වෙලා තියෙනවා. මොකද පුද්ගලික අංශයට ඒ වගේ අවස්ථා කරන්න පුළුවන්. මම හිතන්නේ මේ ප්‍රගීත් එහෙම මේ උපකාරක පන්ති මෙහෙවනවා. මම හිතන්නේ ඇත්තටම දැන් මේ අර්බුදයේ වෙලාවෙත් ඇත්තටම උපකාරක පන්ති මගේ දැනුමේ හැටියට සෑහෙන්න හොඳට මේකට අනුගත වුණා. මොකද මේ මම දැක්ක ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එක එහෙම දානවා, වෙබ්සයිට් එකක් තියෙනවා. එතකොට ඒ කවුරු හරි ශිෂ්‍යෙක් සම්බන්ධ වෙනවා නම් ඒගොල්ලොන්ට ලින්ක් එකක් එවනවා, පේමන්ට් එක යනවා. ඇත්තටම මේගොල්ලෝ සෑහෙන සාර්ථක විදිහට අනුගත වුණා. ඒ වගේම අර අපි කියනවා වීඩියෝ ක්වලිටි එක වුණත් මේක ස්ටුඩියෝ සෙටප් එක රෙකෝඩ් කරලා YouTube එක පාවිච්චි කරලා මේ මේක සෑහෙන ලස්සනට කරා. ඉතින් ඇත්තටම මේගොල්ලෝ මේකට මේ සෑහෙන ඉක්මනට අනුගත වුණා කියලා තමයි තිලෝක මට නම් හිතෙන්නේ. අපිට තව ප්‍රශ්නයක් තියෙනවා. මම තිලෝකගෙන් අහන්න ඉන්නේ දැන් ගිය අවුරුද්දු වල මේ ප්‍රශ්නෙත් එක්ක තිලෝක ආණ්ඩුව යම් කිසි තීරණ කිහිපයක් ගත්තානේ. අපි අපේම දේවල් හදන්න ඕන කිව්වා කියලා තීරණයක් ගත්තා, ස්වයංපෝෂිත වෙන්න ඕන කිව්වා, ආනයන තහනම් කළා. දැන් මේ සමිහිර දිසානායක අහලා දෙනවා වාහන ආනයනේ සීමා කිරීම තුළ රජයට විශාල බදු ආදායමක් අහිමි වෙනවා සිදු වෙනවා නේද? ඩොලර් රජයේ ස්ථාවර කිරීම ඉන් අපේක්ෂිත වුවත් ඒ පවතින තත්ත්වය තුළ ඉටු වෙනවද කියලාත් අහලා දෙනවා. මම ඒ ගැන උත්තරයක් දෙන්න පුළුවන්. නමුත් ඊට කලින් මම තිලෝකයි අහන්න කැමති, තිලෝක කොහොමද දකින්නේ ආණ්ඩුව කලින් ගත්තු, ඒ කියන්නේ මේ ප්‍රශ්නෙට මූණ දෙන්න ගත්තු තීරණ අදට කොච්චර වළංගුද කියලා තිලෝක කොහොමද හිතන්නේ? විශේෂයෙන්ම ආහාර සුරක්ෂිතභාවය අතින් යම් කිසි තීරණ ටිකක් ගත්තා. ඇත්තම තිලෝක ඒ විදියට හුදකලා වෙලා අපිට මේ ප්‍රශ්නෙන් උඩට එන්න පුළුවන් කියලා තිලෝක හිතනවා? ඇත්තටම දන්නත් මම හිතන්නේ නැහැ අපිට හුදකලා වෙලා මේ ප්‍රශ්නෙන් මේ උඩට එන්න පුළුවන් කියලා. මොකද පළවෙනි එක මම කිව්වොත් එහෙම දැන් මේ අපි ඇත්තටම අර ලංකාව ඇතුලේ දේවල් නිෂ්පාදනය කරන එක ගැන බොහෝ සාකච්ඡාවල් ඇති වුණා. එතකොට මේ අවස්ථාවලදී මේ ප්‍රතිපත්ති සම්පාදකකින් ගත්තම ඒගොල්ලන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි කොහොමද අපේ මේ ඉන්න ජනතාවට මේ ආර්ථිකයේ තියෙන ප්‍රශ්නවල බාධා දැනෙන්නේ ඇති විදිහට අපි මේක ඉදිරියට කරගෙන යන්නේ. එතකොට ආර්ථිකයේ
මධ්‍යකාලීන සහ දිගුකාලීන ආර්ථික ඉලක්ක සිඳින්නේ නැතුව කොහොමද අපි ඉස්සරහට යන්නේ මේ අර්බුදකාරී තත්ත්වයත් එක්ක කියලා. මේ ඔක්කොම අපි කරන්නේ අපේ රටේ තියෙන ණය බලත් එක්ක. එතකොට දැන් අපි මේ ඇත්තටම ආර්ථික සංවර්ධනය ගැන කතා කරද්දි මේ ගාමක බලවේගයක් එහෙමත් නැත්නම් ඩ්‍රයිවිං ෆෝස් එකක් තමයි මේ ග්ලෝබල් ප්‍රොඩක්ෂන් ෂෙයරින්. ඒකට සිංහලෙන් කියන්නේ ජාත්‍යන්තර නිෂ්පාදන විභජනය කියන එක. එතකොට ඒක නිකන් සරලව කිව්වොත් එහෙම රටක් ගත්තොත් එහෙම දැන් එක එක රටක් ස්පෙෂලයිස් කරන්නේ එක ලොකු ප්‍රොඩක්ට් එකක් ගත්තොත් ඒකේ එක එක කම්පෝනන්ට්ස් වලට. එතකොට දැන් ආර්ථික විද්‍යාඥයින් කියනවා අපි ගත්තොත් එහෙම ප්‍රොඩක්ෂන් නෙට්වර්ක් එකක් ඒකේ තියෙන්න පුළුවන් parts and components අනිත් එක තමයි final assembly කියන එක. එතකොට බොහෝ විට මේ parts and components වලට ස්පෙෂලයිස් වෙන්නේ පොඩි රටවල්. අපේ ලංකාව නිකන් ක්‍රොයේෂියාව වගේ පොඩි රටවල්. එතකොට assembly කරන්න ගොඩාක් යොමු වෙන්නේ මේ ලොකු රටවල් නිකන් චීන වගේ. දැන් උදාහරණයක් විදිහට මම දෙනවා නම් iPhone එකක් නිෂ්පාදනය කරන්න ඒකේ කැමරා එක glass screen එක එහෙම හදාන්නේ ජපානයේ. එතකොට චීන තමයි ඒකේ assembly එක සිද්ධ වෙන්නේ. එතකොට එක එක රටවල් වලින් ඒගොල්ලන් parts and components ගන්නවා. එතකොට ඒ වගේ අවස්ථාවකදී අපි හිතන්න ඕනේ එතනදී වැදගත්කම අපි හරියට දැනගන්න ඕනේ අපේ රට මොකද්ද ස්පෙෂලායිස් කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එක. එතකොට ඒ ස්පෙෂලායිස් කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකටත් අපිට ඒක නිපදවන්නත් අපිට හරියන තාක්ෂණය තියෙන්න ඕනේ. එතකොට ඒකට හරියන අපිට ආයෝජකයන් එන්න ඕනේ. එතකොට අපේ ආර්ථිකය හරියට තිබ්බේ නැත්තම් එතනත් අපිට ගැටලුවක් තියෙනවා. ඒ ආයෝජකයන් එහෙම එන්නේ නැහැ අපේ රටට. ඉතින් එතනදී ඊට පස්සේ අපිට රටට තියෙන අවස්ථා නැති වෙන්න පුළුවන් කියලා තමයි මට හිතෙන්නේ. මොකද අර අපි කලින් කතා කරා වගේ නීතිවල ගැටලු, ඉඩම් අයිතීන් පිළිබඳ ගොඩාක් ගැටලු අපේ රටේ තියෙනවා. ඉතින් ඒවත් එක්ක අපි සංසන්දනය කරලා බලන්න ඕනේ. අපි මේ ග්ලෝබල් ප්‍රොඩක්ෂන් චේන් කියන එකට සම්බන්ධ වෙන්නේ පොඩි රටක් විදිහට වැදගත්. එතකොට හැමදේම අපේ රට ඇතුලේ නිෂ්පාදනය කරනවා කියන එක මං හිතන්නේ මේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක ඉතාමත්ම අපේ රටට ගැළපෙන ප්‍රතිපත්තියක් නෙමෙයි. පොදුලෝ ඒකට මමත් එකතු කරොත් එහෙම ඇත්තටම අර ලංකාවේ ගොඩක් කට්ටිය තාම තේරුම් අරගෙන නැහැ දැන් ඉස්සර වගේ හැම එකක්ම එකම රටක් ඇතුලේ හදන්න අමාරුයි කියලා. මේ දැන් අපි පොඩි දෙයක් ගත්තත් අපි සාමාන්‍ය අපේ මේ මොනහරි සුළු පොඩි දෙයක් ගත්තත් අපි හිතමු අපේ ෆෝන් එකට වඩා අපි හිතමු ගෙදර තියෙන මේ පුටුවක් කියලා. දැන් අපි හිතනවා මේ පුටුව ඔක්කොම හදන්නේ ලංකාවේ කියලා. පුටුවේ ප්‍රධාන කොටස් ලංකාවේ හදනවා, දැව වර්ග ඔක්කොම ලංකාවෙන් එනවා. නමුත් අපිට පුටුව සම්පූර්ණ කරන්න බෑ ලංකාවේ අමුද්‍රව්‍ය වලින් විතරක්. උදාහරණයක් පුටුවට පොලිෂ් ගන්න ඕනේ. ඒ පොලිෂ් එකට අවශ්‍ය ද්‍රාවණ තියෙනවා, තිනර් වර්ග තියෙනවා, පාට වර්ග තියෙනවා. ඒ ඔක්කොම ලංකාවේ නෙවෙයි එන්නේ. එතකොට ඒවා වෙන රටවල් වලින් එන්න ඕනේ. එතකොට ඒ අදාළ ද්‍රාවණය හදන්න තවත් අමුද්‍රව්‍ය 100ක් විතර තියෙනවා. එතකොට ඒ 100 එක එක කොටස් එක එක රටවල් වලින් එන්නේ. ඔක්කොම කවදාවත් එකම රටක හැදෙන්නේ නැහැ. ඉතින් ලෝකේ පුරාම දැන් තියෙන ක්‍රමයේ තමයි අපි ගන්න ඔය පොඩි සපත්තුවක් ගත්තත් ඕකේ කෑලි රෙදි හැදෙන්නේ එක තැනක, ලේස් එක හැදෙන්නේ එක තැනක, ලේස් එකට හදන නූල් හැදෙන්නේ තව තැනක, ඒ නූල් හදන කපු හැදෙන්නේ තව තැනක, ඒ කපු වලට දාන පෝර හැදෙන්නේ තව තැනක, ඒ පෝර හදන්න ඕන නයිට්‍රජන් ෆොස්ෆරස් ඒව හදන්නේ තව තැනක. ඔය වගේ මුළු ලෝකේ පුරාම අපි එකකට එකක් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් දැන් අර ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයන්නේ රටේ ආර්ථිකය අපේ ආර්ථිකයට බලපාන්නේ කොහොමද කියලා. ඉතින් ඇත්තටම දැන් අපිට ඔය ගොඩක් කරන දෙයක් තමයි ලෝකේ විශාල කර්මාන්තශාලා අර ශ්‍රමය ටිකක් අඩුවට මිලදී ගන්න පුළුවන් රටවල් වලට ඒගොල්ලෝගේ කර්මාන්තවල ඔය කුඩා කොටස් අර තිලෝක ගෙව්වාගේ පාත් හදනේව අරගෙන යනවා. එතකොට මුළු ප්‍රොඩක්ට් එක මෙහෙ හදන්නේ නැහැ. නමුත් ප්‍රොඩක්ට් එකේ කොටස් එහෙට මෙහෙට දෙනවා. මම හිතන්නේ මේ දවස්වල ඔය විශේෂ වශයෙන් සාකච්ඡා වෙන චීනයේ ඔය මම හිතන්නේ සයිනෝෆාම් හරි අනිත් වැක්සින් එක හරි හදන එකක් ගැන ලංකාවේ හදන්න පුළුවන් කියලා සාකච්ඡා වෙනවා. ඉතින් ඒ ඇවිල්ලා අර ශ්‍රමය ලාභ නිසා මම චීනෙත් ඒ අවස්ථාව දෙන්නේ ශ්‍රමය ලාභ නිසා. එතකොට අර එක එක කොටස් ලංකාවට ලබා ගන්න අපිට අවස්ථාවක් තියෙනවා. හැබැයි ඉතින් ඒ කොටසක් හරි හදන එකක් මෙහෙට ගන්න පුළුවන් වෙන්නේ අපේ ආර්ථිකය හොඳ වුණොත් තමයි. එතකොට එහෙම කොටසක් ආවොත් තමයි මම හිතන්නේ තිලෝකල වගේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අපේ බලන කට්ටියට මොනවා හරි කම්පැනි එක රැකියා අවස්ථාවක් හම්බෙන්නේ. රැකියා අවස්ථාවක් කියන්නේ රැකියා අවස්ථාවක් වෙන්න පුළුවන්, ආයෝජන අවස්ථාවක් වෙන්න පුළුවන්, වාහනයක් රෙන්ට් එකට දාන්න වෙන්න පුළුවන්, කැන්ටිමක් පටන් ගන්නවා වෙන්න පුළුවන්, කවුරු හරි වැඩ කරන කෙනෙක්ට බෝඩිමක් සපයනවා වෙන්න පුළුවන්. මේ ඔක්කොම එකට එකතු වෙලා තමයි ආර්ථිකය හැදෙන්නේ. ඉතින් ඒ හැමෝම එහෙම එකතු වුණොත් තමයි වැඩි ආදායමක් උපය ගනිද්දි අපි අර කලින් කිව්වා වගේ අපේ ආදායම පොඩ්ඩ පොඩ්ඩ උඩට ගිහිල්ලා
අපි දුප්පත්කමින් අපේ රටේ ඉන්න කට්ටිය උඩට එන්නේ. ඉතින් මේ සමීරගේ ප්‍රශ්නෙට උත්තර දෙනවා නම් වාහන ආනයනය නිසා රජයේ විශාල බදු ආදායමක් අහිමි වෙනව නේද කියලා. ඔව්. ඇත්තටම විශාල බදු ආදායමක් අහිමි වෙනවා. ඉතින් ඩොලර් රගය ස්ථාවර කිරීමට ඒක අපේක්ෂා වුණත් ඒක වෙන්නේ. ඉතින් මෙතන මම මේ නිතරම කියන දෙයක් තමයි ගොඩක් කට්ටියට මේ මේ රුපියල් මේ ආනයන තහනම් කරලා මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න බැහැ කියන එක ගොඩක් මං හිතන්නේ මහ බැංකුව ඉන්න කට්ටියට තේරෙනවද කියලා මට වෙලාවකට විතර මං එච්චර මේ මහ බැංකුවේ තරම් ප්‍රවීණයෙක් කියලා මම හිතන්නේ නැහැ මම. නමුත් මේ මං හිතන්නේ කාටවත් මේක හරියට තේරෙන්නේ නැහැ. මොකද මේ ඇත්තටම මුදල් අපි අච්චු ගහලා වැඩි වියදම් කරන්න කරන්න ඒකෙන් ඩොලර් එන්න එන්න අපේ වියදම් වෙනවා. දැන් මම උදාහරණයක් විතර මම මේ අපේ ගෙදර තියෙන ඉන්ටර්නෙට් රවුටරේ දාපු ගමන්ම ඒකෙන් ආනයන වෙනවා. කාට හරි හිතන්න පුළුවන් ඉන්ටර්නෙට් රවුටරේ දැම්මම කොහොමද ආනයනයක් වෙන්නේ කියලා. ඉන්ටර්නෙට් රවුටරේ වැඩ කරන්න යන කරන්ට් එක හැදෙන්නේ මේ ෆොසිල් ෆුවල් නැත්තම් මේ ඉන්ධන දහනය කරලා හදන විදුලි බලය. එතකොට මම ඌවට පොඩි දෙයක් කරොත් ආනයනය සිදු වෙනවා. හැබැයි මම ඉන්ටර්නෙට් රවුටරේ දැම්මේ නැත්තම් ඒ කියන්නේ මගේ පරිභෝජනය සීමා කරා නම් මම මගේ ආනයන සිදු වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම පරිභෝජනය සිදු කරන එක නවතිනවා කියලා කියන්නේ අපේ ආර්ථිකය සංකෝචනය වෙනවා. ඉතින් ඩොලර් ඇත්තටම ඉතුරු කරන්න නම් කරන්න තියෙන්නේ ආර්ථිකය සංකෝචනය කරන එක. මොකද අපි මුදල් අච්චු ගහන්න ගහන්න සල්ලි පිටතර යනවා. එහෙම නැත්නම් අපිට අපරායන වැඩි කරන්න පුළුවන් ওই විදේශ ආයෝජන වගේ දේවල් අරන් ගන්න පුළුවන්. නමුත් ඒ ආයෝජන අරන් එද්දිත් ඒ වයින් යන විශාල ප්‍රමාණය නැවත අපි ආනයන විදියටම පිටට අරගෙන යනවා. මොකද අපි ෆැක්ටරියක් හදන්න කියලා ගත්තොත් එහෙම ඒ ෆැක්ටරියේ හදන යකඩවල ඉඳලා වීදුරුවල ඉඳලා තීන්ත වර්ගවල ඉඳලා බොහෝ දේවල් අපි සිමෙන්ති වල ඉඳලා කොන්ක්‍රීට් වල ඉඳලා ඒ හැම දෙයක්ම මේ පිටරටින් විශාල ප්‍රමාණයක් අපිට ආනයනය කරන්න එක නවත්තන්න බෑ. මොකද අපේ අපනයනත් බොහෝ වෙලාවට ආනයන මත රැඳිලා තියෙන. ඉතින් ආනයන විතරක් තහනම් කරලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා හිතනවනම් මං හිතන්නේ ඒක සාර්ථක ක්‍රමයක් නෙමෙයි. ඉතින් වාහන ආනයනය සීමා කරලත් ඒකම තමයි වෙන්නේ. මොකද වාහන ආනයනය සීමා කරාම වාහන ව්‍යාපාර්ශනට යන මුදල් වැඩි වෙනවා. මම දැක්ක මේ ළඟදී ටයර් හිමියන්ට ටයර් කර්මාන්ත ශාලාව නැත්නම් ටයර් ලංකාවේ නිෂ්පාදනය කරන කට්ටිය කියලා තිබුණා. විශේෂයෙන්ම ලංකාවේ සමහර ටයර් වර්ග පිටරට යවන. ඒගොල්ලෝ කියලා තිබ්බා පිටරට යවන්න එපා. ඕගොල්ලෝ ලංකාවේ කට්ටියට විතරක් දෙන රබර් දෙන්න කියලා. එතකොට දැන් අපේ අපරායනක් වැටෙනවා ටයර් ආනයන තහනම් කළා නිසා. ඉතින් මේක චක්‍රයක් වගේ හැම පැත්තටම යනවා. තිලෝකම් කොහොමද හිතන්නේ මේ தත්ත්වය දකින්න අපේ වෙලාවත් මං හිතන්නේ විනාඩි 4ක් දැනනවත් අපි වැඩිපුර ගිහිල්ලා අපි මේ ප්‍රශ්න උත්තර දීලා අපේ ලයිව් එක අවසන් කරමු. අපිත් එක්ක සම්බන්ධ වෙච්ච හැමෝටමත් ස්තුතිවන්ත වෙනවා. ගොඩක් කට්ටිය කමෙන්ට්ස් කළා, කමෙන්ට්ස් දාලා තියෙනවා. රුමේෂ් කියලා දෙනවා මයි පර්සනල් හැපිනස් ඉන්ඩෙක්ස් ඉස් 0 කියලා. තිලෝකට පුළුවන් කොහොමද තිලෝක මේ ආහාර සුරක්ෂිතභාවය මේ අපි ගත්ත තීරණ මොන විදිහටද බලපෑවේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න. මම මේ ආහාර සුරක්ෂිතභාවය ගැන කතා කරොත් එහෙම සරලව කියනවා නම් ඒකේ තේරුම වෙන්නේ මේ අර්බුදකාරී අවස්ථාවකදී අපේ දැන් කොවිඩ් වගේ අවස්ථාවකදී අපේ රටේ පරිභෝජනයට ප්‍රමාණවත් තරම් ආහාර රට තුළ තිබීම. එතකොට දැන් කොවිඩ් වගේ අවස්ථාවකදී ඒ වගේම අපේ කාලෙන් කාලෙට එක එක ප්‍රශ්න ඇති වෙනවා. ඒ කියන්නේ ගම් වතුර නියගයන් වගේ තත්ත්වයන් වලට අපේ රට මුහුණ දෙනවා. ඒ වගේ අවස්ථාවකදී අපේ නිෂ්පාදන ජාලවල යම් කිසි ගැටලු ඇති වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විතර ගත්තොත් එහෙම ගොවියෙක් තමන්ගේ නිෂ්පාදනයේ එළියට දීලා ඔහු කොහොමද ඒක තමන්ගේ පාරිභෝගිකයාට ලැබෙන සලස්වන්නේ. ඒ වගේ එක එක ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපි දිගු කාලීනව මේ අපේ ආහාර සුරක්ෂිතභාවය කියන එක ගැන ගොඩක් හිතන්න ඕනේ. මොකද ආහාර වලට ප්‍රවේශය පවත්වාගෙන යාමත් වැදගත්. ඒ වගේම පාරිභෝගිකයාගේ තේරීම සහතික කිරීමත් ඉතාමත් වැදගත්. තේරීම කියන්නේ තමන්ට කැමති ආහාරයක් තමන්ට කැමති වර්ගයේ ආහාරයක් මිලදී ගන්න. දැන් සහල් වර්ගයන් නම් තමන්ට කැමති වර්ගයේ සහල් වර්ගයක් මේ මිලදී ගන්න ප්‍රවේශය තියෙනවා. ඉතින් ඒ අර කලින් කිව්වා වගේ මේ මේක පවත්වාගෙන යන්න නම් ආයේ අපි මේ ගෝලීය ආහාර දාමයන් වලට අපේ රට එකතු වෙනවා. ඒකේ දෙපැත්තක් තියෙනවා. ඒකේ දැන් එක්ස්පෝර්ට්ස් කරන්නත් පුළුවන්, ඉම්පෝර්ට් කරන්නත් පුළුවන්. දැන් ඉම්පෝර්ට්ස් පැත්තෙන් කතා කරොත් එහෙම අපි සාමාන්‍යයෙන් අපේ රට අර්බුදකාරී තත්ත්වයන්වලදී අපි දැකලා තියෙනවා වෙනින් රටවල් වලට යනවා මේ සහල් එහෙම මිලදී ගන්න. එක එක අවශ්‍යතාවලට. එතකොට ඒ වගේ අවස්ථාවලදී අපේ මේ අපි ඒවා මිලදී ගන්න ඉතාමත්ම අධික මිලකට. එතකොට අපිට හරි ආන්ත්‍රණයක් රට ඇතුළේ තියෙන්න ඕනේ අපිට තීරණයක් ගන්න තරඟකාරීත්වයෙන් යුතුව අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් ආහාර වර්ග මොනවාද රට ඇතුළේ. ඒ වගේම තරඟකාරීත්වයක් නැති
ආහාර වර්ග කොහොමද අපි වෙනත් රටවල් වලින් අපේ රට ඇතුළට ගේන්නේ කියලා. ඒක එක පැත්තක්. අනිත් පැත්ත ගත්තොත් එහෙම කෘෂිකර්මාන්තය අපේ ගත්තොත් ගොඩක් ඉතාමත්ම සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයක් තමයි අපේ රටේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් ගොවියාගේ පැත්තෙන් ගත්තොත් එහෙම මේ අපි දකින දෙයක් තමයි ඒක ඉලක්ක සහගත ගන්න නෙමෙයි ටාගට් ඔරියන්ටඩ් එකක් නෙමෙයි. අනිත් පැත්තෙන් රජයේ පැත්තෙන් ගත්තොත් එහෙම ගොඩක් මේ කර්මාන්තේ නංවන්න මිල පාලන සහනාධාර වගේ දේවල් තමයි දෙන්නේ. ඉතින් මේවා හරි කෙටි කාලිනයි. ඒක දිගු කාලිනව පවත්වා ගන්න යන්න පුළුවන් දේවල් නෙමෙයි. ඉතින් අපි එතකොට කරන්න ඕනේ මේවෙන් ඔබට ගිහිල්ලා ආයෝජකයන්ට අපේ රට ඇතුළට එන්න සලස්වන එක, ඒ වගේම අපේ ගොවියන්ට, අපේ ඉන්න සාම්ප්‍රදායික ගොවියන්ට කොහොමද මේ තාක්ෂණ දැනුම ලබා දෙන්නේ. එතකොට ඔවුන්ටත් අපේ විදේශීය ආහාර දාමයන් වල ඉන්න අනිත් රටවල් එක්ක කොහොමද ඔවුන්ට ඔවුන්ගේ නිෂ්පාදනය එක්ක මේ කම්පීට් කරන්න හැකියාව ලබා දෙන්නේ. ඒ වගේ අපේ දැනට තියෙන සාම්ප්‍රදායික ක්‍රමයෙන් ඔබට යන ව්‍යාන්තරයක් අපිට ඒ පැත්තෙන් හැදෙන්න ඕනි කියලා මම හිතනවා. එතකොට අර ස්වයංපෝෂිත වීම තුලින් පමණක්ම අපිට ආහාර සුරක්ෂිතභාවය ඇති කරගන්න බැහැ කියන එක තමයි පවතින තත්ත්වයක් එක්ක මට හිතෙන්නේ. හොඳ ඇති ලෝක මාගේ වෙලාව හරි අපිට අපේ ලයිව් එක ඉවර කරන්න. ඉතින් අපිට කියන්න තියෙන්නේ මූලික වශයෙන් රටේ ආර්ථිකය අපේ ආර්ථිකයට බලපාන විදිහ යටතේ මූලික වශයෙන් රටේ ආර්ථිකය හැකිලනවා කියලා කියන්නේ අපේ ආර්ථිකයේත් අපිට තියෙන අවස්ථා ටික අඩු වෙනවා කියන එක. අපේ අවස්ථා අඩු වෙනවා කියලා කියන්නේ අපේ ආදායම සහ රටක් විදිහට අපිට දුප්පත්කමින් එළියට එන්න තියෙන අවස්ථා ටික අඩු වෙනවා කියන එක.